බිත්තියක චිත්‍රයක් එල්ලලා දරුවෝ 5 දෙනෙකුට ඒක ගැන වාක්‍ය පහක රචනයක් ලියන්න කිව්වොත් ඒ 5 දෙනාම එකම වාක්‍ය ලියනවද? නෑ. එහෙම වෙන්නේ ඇයි? එකම චිත්‍රයනේ. ඒක එක්කෙනා දකින දේද ලියන්නේ? නෑ. ඒ චිත්‍ර ගැන එක එක්කෙනා දකින චිත්‍රය ගැන එයාලා හිතන දෙයයි ලියන්නේ. එයාලගේ හිතට එන අදහසයි ලියන්නේ. ඒකයි අපි හිතන විදිය හරි වැදගත් කියන්නේ. අපි එක එක්කෙනා හිතන විදිය වෙනස්. දේවචනි හිතගෙන බොහෝ දේ කතා කරනවා. මේ වසරේ අපේ තේමාවත් පරිවර්තනය වූ සිත. දැන් අවුරුද්දේ මාස 9ක් ගිහිල්ලා. අපේ හිත කොච්චර පරිවර්තනය වෙලාද? රෝම 12 1 2 පදවල කියන්නේ සිත අලුත් කරගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙන්න කියලා. කවුද අන්‍යාකාර ඇත්තෝ කියන්නේ? ලෝකෙන් වෙන්නු. මේ දවස්වල ටීවී එකේ ඇඩ් එකක් යනවා. තාත්තිකුයි දුවෙකුයි ගමනක් යනවා. තාත්තා ඡායාරූප ශිල්පී. එක තැනකදී තාත්තා ෆොටෝ එකක් ගන්නවා. හැබැයි එතන ගහලා තියෙනවා ෆොටෝ ගැනීම තහනම් කියලා. තාත්තා ගත්ත ෆොටෝ එක ඩිලීට් කරන්න හදනවා. එතකොට දුව වටපිට බලලා කවුරුත් දැක්කේ නෑ තාත්තා කියලා කියනවා. තාත්තා ලස්සන උත්තරයක් දෙනවා. මම දැක්කනි පුතේ. පස්සේ තාත්තා දුවට කියනවා ඔයාටත් මං වගේ වෙන්න පුළුවන්. තාත්තා එහෙම කිව්වේ ෆොටෝග්‍රැෆර් කෙනෙක් වෙන්න පුළුවන් කියලායි. දුව දෙන උත්තරේ මොකද්ද? ඔව්. හැබැයි තාත්තා වගේ හිතන්න පුළුවන් වුණ දාට. මේ කතාවෙන් අපිට ලොකු දෙයක් උගන්වනවා. අපි වෙනස් කරගන්න ඕනේ අපි හිතන විදිහයි. මං ඉස්සර වගේ නෙමෙයි කියලා කවුරු හරි කියනකොට එයා වෙනස් වෙලා තියෙන්නේ. එයා අඳින විදිහ, කන බොන විදිහ, කතා කරන විදිහ, මේ වගේ හැසිරීම් වෙන්නේ ඇති. හැබැයි ඒක සිද්ධ වෙන්නේ එයා හිතන විදිහ වෙනස් වෙච්ච නිසායි. ඉස්සෙල් කතාවේ දුව කිව්වේ තාත්තා වගේ හිතන්න පුරුදු වුණොත් කියලා. ඉතින් අපි හිතන්න පුරුදු වෙන්න ඕනේ කවුරු වගේද? අරයා වගේ, මියා වගේ නෙමෙයි. අපි යේසුස් වහන්සේ වගේ හිතන්න පුරුදු වෙන්න ඕනේ. ඒකට අපිට උදව් වෙන්නේ දේව වචනේ. විශේෂයෙන් සුභාරංචි පොත් අධ්‍යයනයේ මෙතනදී හරි වැදගත්. ඒකෙන් යේසුස් වහන්සේ පොළොවේ මනුෂ්‍යාකාරයෙන් ඉන්නකොට හිතපු හැටි අපිට හම්බ වෙනවා. මගේ සහෝදරිය, අපේ ජීවිත කෙලවර වෙන්න ඕනේ යේසුස් වහන්සේ වගේ වීමෙනුයි. ඒ පරිවර්තනය ඔබේ මගේ ජීවිත තුළ දැන් ආරම්භ වෙලායි තියෙන්නේ. ඒ යේසුස් වහන්සේව පිළිගත්ත මොහොතේ ඉඳලා දැන් මේ පරිවර්තනය ක්‍රියාත්මකයි. ඉතින් දෙවියන් වහන්සේට ඒ පරිවර්තනය අපේ ජීවිත තුළ කරන්න ඉඩ දෙමු. මොකද අපි ඉඩ දෙන ප්‍රමාණයට තමයි ඒක සිද්ධ වෙන්නේ. ඔබට ජේසු පිටයි. සුබ දවසක්.